තත්ත්වයේ සමග ජන ජීවිතය සහ රට කර්මන්‍ය නොකර ඉදිරියට ගෙන යාමේ වගකීමත් රජයේ වගකීමෙන් බාර ගන්නට කටයුතු සිදු කරමින් තිබෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගේ නිල්ලා සිටිනවා රෝගය වළක්වා ගැනීමට රටේ සෑම කෙනෙක්ම මේ මුවාවරණය භාවිත කරනවා නම් රෝගය වළක්වා ගැනීමට පැතිරියම් සිට 90කින් අවම කළ හැකි බව විද්‍යාඥයන් පෙන්වා දීලා තිබෙනවා. ඒ වගේම සමාජ දුරස්ථභාවය සහ නිතර සබන් යුද අත්සෙදීම කියන කරුණු හරහා රෝගය පාලනය කිරීමත් විශාල ලෙස සිදු කරන්න පුළුවන් බව බොහොම පැහැදිලිව වටහාගෙන තිබෙනවා. ඒ කරුණුවට අමතරව කුමාලය නිරන්තරයෙන් භාවිතා කිරීම, ඒ වගේම මුනුසුම් ආහාර සහ පාන වර්ග ලබා ගැනීම ඇතුළු සාමාන්‍ය ජීවිතයේදී උගුර ලුණු වතුරෙන් උගුර සේදීම ඇතුළු කරුණු කාරණා පිළිබඳවත් ජනතාවට අවධානය යොමු කරන්න කියලා අපි තාම ගෞරවණීය ඉල්ලා සිටිනවා. ඊයේ රාත්‍රිය වන විට රෝගීන් 4,464ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ආරම්භක ධාරිතාවය හැටියට අපි සටහන් කරගෙන තිබුණේ ඇඳන් 5,000ක ධාරිතාවයක්. ඊයේ අධිකරු ජනාධිපතිතුමන් සඳහන් කළා රෝගීන් හැටියට හඳුනා ගන්නා ඒ පුද්ගලයන්ව ඉදිරියේදී තෝරාගත් වෙනත් පහසුකම් සහිත ස්ථානවල වෛද්‍යවරුන් සහ සෞඛ්‍යකාර මණ්ඩල අධීක්ෂණ යටතේ නවතා තබන්න කටයුතු කරන බව සංකූලතා සහිත රෝගීන් රෝහල් වල තබා ගන්නටත් අවශ්‍ය ස්ථාන වලදී එම විශේෂඥ මැදිහත් වීම කරනවා වගේම දැනට මෙම රෝගයට ගොදුරු වන පුද්ගලයන්ගෙන් 75-80ක් පමණ පිරිසක් රෝග ලක්ෂණ නොපෙන්වන නිසා ඒ අය වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝහල් නොවන මධ්‍යස්ථාන වල පවත්වාගෙන යාම පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ පිළිබඳ වෛද්‍ය සංගමයත් වෛද්‍ය නිලධාරීගේ සංගමයත් එකඟතාවය පළ කරලා තිබෙනවා. දැනට වසංගත රෝග විශේෂඥ ඉදිරිපත් කරන හැටියට රෝගය සමාජගත වීමක් සිදු වෙලා නැහැ. ඒකට හේතුව තමයි සෑම රෝගියෙකුගම පිළිබඳව සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන් කලින් රෝගියා සමග ඍජු සමාජගත වීමක් නොමැති බව තමයි වසංගත රෝග විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ. නිරෝධායන මධ්‍යස්ථානවල ධාරිතාවය පිළිබඳ ගැටලුවක් මතුවෙමින් තිබෙනවා. ඒ නිසා තමයි රෝගියේ පොසිටිව් නොවන අය ආශ්‍රිතයින් නිවෙස් ආශ්‍රිතවම නිරෝධායනය කරන්න රජය තීන්දුව කළා තිබෙන්නේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පෞද්ගලිකාංශයේ වැටුප් ගෙවීමේ මතුවී ඇති අර්බුදයේ පිළිබඳ කාර්යසාධක බලකාය ඇති කරගත් එක්ගතාවයේ උනේ COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනවල එවන විට සේවය කර්මීට සේවකයන්ගේ රැකියා අහිමි නොකර උන්ව පවත්වාගෙන යෑම. දෙවෙනි කාරණේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත සේවකයන්ගේ යම් ප්‍රතිශතයක් නම් සේවයට කැඳවන්නේ ඒ සේවයට කැඳවන සේවකයන්ව සමානුපාතිකව සේවය යෙදීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කර ගැනීම. ඒ වගේම වැඩ නොමැතිකම නිසා අවසාන වරට ගෙවපු මූලික වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක ඒ නිවසේ රඳවා සිටින සේවකයන්ට ගෙවන්න. ඒ වගේම ඒ ගෙවන මුදලට අවශ්‍ය සේවා නියුක්ති භාරකාර අරමුදලට සේවක අර්ථසාධක අරමුදලට අවශ්‍ය ගෙවීම සේවා යෝජකයන් විසින් සිදු කිරීම මේ එකඟතාවය කොවිඩ් වසංගතයේ මෙවැනිටත් රට පුරා පැතිරෙමින් තිබෙන නිසා 2020 දෙසැම්බර් මාසයේ දක්වාම මෙම එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න මේ කාර්යසාධක බලකාය තීරණය කළා තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.